in paradise sitiye dama palwe obai mage dasage yanne nathiwa jeevite samada aibowan ona channel aya mataka mandira tarana hari de tv ekka lassana matakayan godak avadi karannata denne kavil inna තුන් ගොඩක් ලස්සන මතකයන් ඇති කලා ලෝකේ ගොඩක් ඇසු විරුතයන් තියෙන කෙනෙකුත් ඉන්නවා මේ පැත්තෙන් සාහදක්ෂණේ රංගනේ ගොඩක් දේවල් සම්බන්ධ වෙනවා කලා ලෝකේ තවත් නව ගමනක් ආරම්භ කරමු තවත් කෙනෙක් ඉන්නවා මේ පැත්තේ ඉතල මං දෙනවා පිළිගන්න ඕන අපේ වැඩසටහන වෙනුවෙන් ආයුබෝවන් ජනක ආයුබෝවන් සචින් ආයුබෝවන් තුමා මුලින්ම ඉස්සෙල්ලම යනවා ජනකගෙන් මම ඉස්සෙල්ලම අහනවා ජනකගේ සම්පූර්ණ නම මොකක්ද කියලා මගේ සම්පූර්ණ නම දුවගේ ජනක නිරෝෂන් අන ජනක එන් දුවගේ කියලා තමයි හැමෝම දන්නේ. සහාධ්‍යක්ෂවරේ. මම මුලින්ම ඇහුවොත් ඔයාගේ උපන් ගම් පළාත කොහෙද කියලා. මගේ උපන් ගම් පළාත වාද්දුව. දැනට මම හංවැල්ලේ තමයි පදිංචිලා ඉන්නේ. වාද්දුවත් දැන් ඉන්නේ හංවැල්ලේ තමයි. ඉතින් මේ මොහොතේ අපේ පුතා යම් තැනක ඉන්නවා කියලා ආදිමු දෙමාපියන් සතුටු වෙනව අනිවාර්යයෙන්ම. දෙමාපියන් නම් මතක් කරන්න ඕන. මගේ අම්මා මැටිල්ඩා. තාත්තා ජීවත් වෙන අතර නැහැ. මට සහෝදර දෙන්නෙක් සහ සහෝදරයෙක් ඉන්නවා. ඉතින් ඔවුන් තුන්දෙනාගේ නම් මතක් කරන්න ඕන. අපේ කෙනෙක් අද ඉන්නවා ලෝකේ දිනලා. ඉතින් බොහොමත්ම සතුටුයි. මගේ වැඩිමාල් සහෝදරයාගේ නම දනිෂ්ක නුරුද්ද. ඊට පස්සේ දෙන දෙන්නේ මගේ සහෝදරයාගේ නම කල්පනා ශ්‍රී කුමාරී. ඔබ මේ සියල්ලත් ඒ කතා කරද්දී අපි මුලින්ම යනවා ළමා කාලයේ විතර. ගෙදරක් තිබුණේ කලා පරිසරයක්ද නැත්නම් මේ වගේ තනියෙන් ආපු ගමනක්ද? මම පොඩි කාලේ ඉඳලා يعني කිසිම කෙනෙක් කලාව සම්බන්ධ කිසි දෙයක් කරලා නැහැ. ඇත්තම කියනවා නම් එකම එක නාට්‍යයක් කරා නත්තල් නාට්‍යයක් ඒක කොයි කාලේ වගේද කියන්නේ මතකයි ඇතුළොත් ඉස්කෝලේ යන කාලේද? ඔව් ඉස්කෝලේ යන කාලේ මට කී වසරේ වගේ මට ඇත්තට මතක හැටියට මට අවුරුදු 7ක් විතර. ඒකට කාගේරි බලපෑමකටද මේක කියලා නැත්තම් මම කැමැත්තෙන් ඉදිරිපත් කරනවා මම කරනවා කියලා. ඒ කියන්නේ මේක අර ඉස්කෝලේ අපිට ඉස්කෝලේදී කරන්න නාට්‍ය කරන්න ආවා. ඉතින් ඒකෙදී කැමති ඉඳිපත් වුණා. මගෙන් ඇහුවා. ඉතින් මං ගෝවා හරි මං කැමති මං එන්නම් කියලා. ඒක අර පුතාගේ චරිතයක් තිබ්බේ ඉතින් කරා ඉතින්. ඔව්. මතක ඉතින් පුතාගේ චරිතය තමයි මුලින්ම පටන් අරගන්නේ කලා ලෝකේ රංගනයක් එක්කම. ගෙදර අම්මා තාත්තාත් කැමැත්තක් තිබුණද මේ සංගීතයට හෝ රංගපෑමට කියන්නේ. එයාලා ලොකරත් ඒක නියලුනේ නැතත් ගෙදරදී රස වින්දද උන්? ඒ කියන්නේ ද රේඩියෝ එක ටීවී එක වගේ දාගෙන ඔව් දැන් මේ දවස් විශේෂයල්මක් නැහැ නැහැ එහෙම නැහැ සාමාන්‍යයෙන් තාත්තුරට තිබ්බා සහෝදර සහෝදරියොත් ඒ පැත්තට බැඳීමක් තිබුණද එහෙම නැද්ද එහෙම නැහැ එහෙම දෙයක් තිබුණේ නැහැ පොඩ්ඩක් ඔන්න සචිනගේ පැත්තට යනවා සචිනගේ උපන් ගම් පළාත කොහෙද මගේ උපන් ගම් පළාත හංවැල්ලේ දැනට පදිංචිලා ඉන්නේ හංවැල්ලේ හංවැල්ලේම තමයි එතකොට දෙමාපියන්ගේ ගම්බිම් පළාතත් ওই හංවැල්ලේමද ඔව් දෙදෙනෙක්ගේ ගම එහෙම තමයි එතකොට මුලින්ම පාසල් ගියේ කොහෙද කියලා මතකයි අවදි කරොත් තාම යන්නේ එකම පාසලටද එහෙම නැත්නම් කාලෙන් කාලට වෙනස් වුණාද වෙනස් වෙනවා කියන්න මුලින්ම සුමේද කොස්ගම සුමේද විද්‍යාලයට ගියේ සාමාන්‍ය පෙළ පාස් වුණාට පස්සේ හංවැල්ල රාජසිංහ මධ්‍යම විද්‍යාලයට එහෙම තමයි මුලින්ම පාසල් අධ්‍යාපනය ලබන්නේ මේ මොහොත වෙද්දී ඉතින් ආදින දෙමාපියන්ගේ නම් මතක් කරන්න ඕන අම්මා ඉශාන්ත ජයරත්න තාත්තා සනත් ඉන්ද්‍රසිරි සහෝදර සහෝදරයන් ඉන්නව නම් ඒ ගැනත් කියන්න ඕන සහෝදරියක් ඉන්නවා එයාගේ නම සත්සරණි නිලංජන යම් මතකයක් තියෙනවද මේ කලා ලෝකෙට එන්නත් ඉස්සෙල් පුංචිම කාලේ මොන්ඩිසෝරි කාලයක් තියෙනද අනිවාර්යයෙන්ම ඒක සම්බන්ධ වුණාද මොන හරි කොන්සර්ට් වගේ ගාලා එහෙම නැත්නම් පාසලේ මුල් කාලේ මොන හරි දේකට සම්බන්ධ වුණාද නෑ පොඩි කාලේ ඉඳන් මොන්ඩිසෝරි කාලේ ඉඳලම ඒ වගේ වට සම්බන්ධ වුණා මතකයක් තියෙනවද මම මතකවන්තුළු මතකේ අවදි කරනකොට මුලින්ම දෙයක් කරපු වෙලාව පුංචි කාලේ මතකයක් තියෙනවද ඔන්න මේ ඇක්ට් එක තමයි මම කරේ කියලා. මොන්ඩිසෝරිදී මේ තරඟයකට ගියා. ඒක නාට්‍ය කියන්නේ මොන්ඩිසෝරි අතර තිබ්බ මේ තරඟාවලිය. ඉතින් ඒකෙදි තමයි මුලින්ම සම්බන්ධ වෙන්නේ මෙයාගේ පෑමයි. ඉතින් මෙතෙන්දී කවුරුන්ව කෙනෙක් ඉන්නම් මතක් කරන්න පාසල් ජීවිතේ අතහිත දීපු ගුරුවරු ගැන ආදරෙන් මතක් කරන්න මොන ගෞරවයක් කවුරුන්ව ඉන්නලා මේක මතක් කරගන්න මතක මන්දිරත් එක්ක උන්ට ගෞරවයක් දක්වන්න. ඔව් හැම ගුරුවරයෙක්ම වගේ මතක් කරන්න ඕනි. එයාලා හැමෝම ලොකු සහයෝගයක් ලබා දුන්නා විශේෂයෙන්ම පාසලේ නැටුම් ගුරුතුමිය මතක් කරන්න ඕනි අනෝම මිස්. ඒ වගේම කලායතනේ කලායතන නමක් කියන්න මතක් කරා. මත්සංකලක්මා රංගායතනය. ඒ සවත් මතක් කරන්න ඕනි. ඔව්. මේ මතකයන් එක්ක අවදි වෙන වෙලාව ඉතින් පාසල් කාලේ තවත් ඒවට සම්බන්ධ වුණාද එතනින් පටන් ගත්ත කලා ජීවිතේ? නෑ. ඒව සම්බන්ධ වෙන වෙලාවක් නෑ. වෙන මොන වගේ විෂයන්ට පාසලේදී දස්කම් දැක්කුවේ?
නර්තනයට තමයි ගොඩක්ම ක්‍රීඩාවටත් නික්බෝල් ක්‍රීඩාවට දක්ෂතාවයක් තිබ්බා වෙනනම් සම්බන්ධුනේ නැහැ. පුංචි කාලේ මොකක් හරි හිතේ අනු රූපය අත්තුමද මෙන්න වගේ නිලියක් වෙනකොට එහෙම නැත්තම් ඒ එහෙම කාලයක් තිබුණේ නැද්ද මේ මෑත කාලේදී මේ රංගනයට පිවිසෙන්න ආසාව හිතුණා. පොඩි කාලේදී නම් තිබ්බේ නැහැ. පොඩි කාලේ ඉඳන් තිබ්බ එකම හිනේ තමයි වෛද්‍යවරියා කෙනෙක් එක. නමුත් සාමාන්‍ය පෙළ විභාගයෙන් පස්සේ ඒක වෙනස් වුණා. ඊට පස්සේ මට හිතුණා මේ පැත්තට සම්බන්ධ වෙන්න ඕනි කියලා. පිළිවගේ දැන් සියලු මතකයන් අවදි කරන වෙලා ජනකෙන් ඇහුව වගේම මේ මෙතෝතැන්න වෙන්නේ පාසල් ජීවිතෙන් පස්සේ. ඉතින් මේ සියලු විශ්යන්ලටත් කැමැත්ත අකමැත්ත ගැන කතා කරයි තනවා ජනකගේ පැත්තට ජනකටත් ඉන්නවද කවුරුන අත හිත දීපුව යම් විශ්යකට සාධාරණ කරමු ගුරුවරුන් ඒ කියන්නේ හැම ගුරුවරෙක්ම අපිට වටිනවා. කවුරුන අමතක නොවන චරිත තිබෙනවද පාසල් ජීවිතේ? පාසල් ජීවිතේ මට يعني ගොඩක්ම මගේ මම වාද්‍යයේ ඉගෙන ගත්තේ පාසලේ නමත් මතක් කරමු අපි. වාද්‍යයේ සාන්ත මරියා මහාවිද්‍යාලය තමයි මම ඉගෙන ගත්තේ. සිරු අධ්‍යාපන කටයුතු නිම කරත් ඒ පාසලේම? නැහැ මම කඩ අම්මගේ අපේ අම්මගේ අම්මගේ රැකියාවත් සම්බන්ධ දහඩ වලට යන්නුලා විවිධ පළාත්වල කියලා මේ ඉගෙන ගත්ත සිරු පාසල ගැන මතක අවදි කරගන්න. මුලින්ම يعني මට මගේ පාසලේ විද්‍යාපතිතුමා මාක්ස් පනන්දු පියනන් ගුරු පියනන් ඒ වගේම දේවස්ථානයේ පූජකතුමා එවකට හිටි කොස්තා කියතුමා තමයි මට ගොඩක් කියන්නේ ඔය රංගන ජීවිතයට අත්ලක්ුණේ. ඉතින් අනිත් ගුරුවරුත් අමතක කරන්න හොඳ නැහැ. ගොඩක් අය කියන්නේ මට ගොඩක් අය ආදරේ කියන්නේ මම තමයි ගෙදර කියන්නේ පාසලේ ඉන්න හොඳම විනීත දඩබ්බර චරිතයක් නේ. ඒ වගේම ඉතින් ගොඩක් අය මට ආදරය කරනවා අදවත් එහෙමයි හැමෝම ඉතින් හැම ගුරුවරයෙක්ම මට ගොඩක් ආදරය කරනවා අකුරක් කොයි ගැන නම් සියලුම ගුරුවරේ ජීවිත ගමනේ කවුරුන අපිට අත්තරක් වුණා නම් ඔවුන්ට අපට ගෞරවයක් වෙන්න ඕන අනිත් පාසල් ගැනත් මතකයි අවදි කරොත් නම් වශයෙන් අනිත් පාසල් වල නම් පොඩි කෙටි කාලෙයි ඉගෙන ගත්තේ ඒවල මට ගොඩක් නම් මතක නැහැ පාසල් කීයක වගේ අධ්‍යාපන ලැබුණා තුනක වගේ කියන්නේ තුනක වගේ ඒ වගේ වාද්‍ය අවනේ නැත්නම් ඈතට යනවා පිටිසර පළාත් වල යන්න උනා මේ ඉතින් ඇත්තටම ඒ ඒ පාසල් වල මට දැන් මතක නුනාට ඒ පාසල් වල ගුරුවරුන්ටත් මම ගොඩක් කල්පනා කරනවා يعني අද ඉන්න මේ තත්ත්වයේ මට අදිතාලමක් වෙලා තින්නේ පාසල එක වචනකින් හෝ අපිට يعني ගුරුවරකමක් දුන්නා නම් ඒ ගෞරව අනිවාර්යයෙන්ම මම يعني අදටත් ගුරුවරුන්ට ලෙන්ගතුයි ආදරේ ඒ අය තමයි මුල්ම මගේ දෙමපිය විදියට තරගන්න පුළුවන් ස්ථානේ තමයි පාසල. අනිවාර්යයෙන්ම සියලු දෙනාටම දෙයක් ලැබෙන්නේ එතනින් තමයි මුල්ම දේ. ඉතින් පාසලේ දේම දඩබ්බර චරිතයකුත් නේ. තවත් විශේෂයන් වලට කැමැත්තක් වුණාට තිබුණද මේ කලාවට අමතර? මම විශේෂ මොනවාරි විශේෂයන් තිබුණද? විශේෂයන් කියන්නේ මම ගෲව කියන්නේ. ඉවුම් කිහුම් වැඩ වලට ගොඩක් ආස. ආසයි. ඒ කාලේ මොනවාරි හදලා පුංචි කාලේ තියෙනවද? ඒ නෑ ඉතින් ඒ කාලේ ඉස්කෝලේ යන කාලේ තිබුණා කරා. ඔය ගෘහවිද්‍යාවට ඒ කාලේ තිබුණා ජෑම් හදන්න. ආ ඒ වගේ දේවල් කරලා බලන්න ආසාවක් තියෙනවා. ඒවත් ඉතින් අර ගෘහවිද්‍යාව මිස්කින් අහලා ඒවා එම්ස්කේ දැනුමත් අරගෙන ගෙදර ඇවිල්ලා හදලා බලන්න. දැන්ටත් ඉතින් එහෙම තමයි. දැක්කොත් ඒ දේ කළා කරන්න ආසාවක් තියෙනවා. ඉතින් මේ සියල්ලම සිද්ධ වෙන අතර දැන් පාසල් කාලෙන් පසු තමයි දීර්ඝ කාලීන මේ කලාවට යොමු වෙන්නේ. මොකක්ද වෙන සිද්ධි මේ ටර්නින් පොයින්ට් එකක් වෙනවා. හැරුම් ලක්ෂයක් වෙනවා මේ කලාවට සම්බන්ධයෙන්. කොතනින්ද ඒක ආරම්භය වෙන්නේ? ඒක يعني දීර්ඝ කතාවක්. මම පොඩි කෙටියෙන් කියන්නම්. නෑ දිගටම අපි හැම මතක අවදි වෙන්න මේ මතක මන්දිර හරි දෙටිවිත් එකකින් නෑ හැමෝම බලාගෙන ඉන්නේ ඒක අහන්න තමයි. يعني මට අසනීපයක් වුණා. يعني මානසිකව මම මානසිකව වැටුණා. ඒ වැටිච්ච වෙලාවේ මට මේ කලාවට එන්න අඩිතාලම පෑදුණා නැතනින් ගොඩක්ම කවුරුන් දතීත දීලා කොයි පැත්තට යොමු කරේ ගොඩක් ඒ කියන්නේ මගේ හොඳම යාළුවෙක් විදිහට තාමත් ඉන්නවා මොහන් දේශප්‍රිය කියලා මගේ හොඳම යාළුවෙක් ඔහු තමයි මට මේ පාර පෙන්වුවේ මේ පාරට එන්න මේ පාර එයා කියන්නේ මගේ අර මානසික මට්ටම නැති කරන්න මාව එයා මේ පීඩනේ මුදවගත්ත එයා තමයි ඒකට එයා මාව එක්කගෙන ගියා ගාමිණී හත්තොටුගම සර්ගේ මේ බීදි නාට්‍ය කණ්ඩායමට බොහොමත්ම දක්ෂ ගුරුවරයෙක් ගාමිණී හත්තොටු මහත්මයා කියන්නේ. ඉතින් 2011 වගේ තමයි මම ඒ කණ්ඩායමට බැඳුනේ. ඉතින් ඒ කණ්ඩායමත් එක්ක අවුරුදු කිහිපයක් ඉඳලා ඒ අතරතුර මට හම්බෙනවා සමන්ත වීරකෝන් අයියව.
Tapi kalau aku ini gamini sih mereka khati itu karena bidin aktor sambandinnya itu. Bidin aktor sambandila ada kerja. Enak gamini hatur gamis ya itu udah mie gini lah. Jadi ya tek ada kerja buaya. Enak kanda ya metik itu sambandnya. Mungkin api ada kerja. Mata kerja itu udah itu nih itu buaya gini jam mata kerja. Nam pasien kian pulau mata kerja itu. Camaru patrana. Mudah nggak sih itu apa sahut mereka ini. Camaru patrana Dipan Silva saman aja. Itu udah berangga, eva ke kipatnya. Tapi sakit itu kita tahu mereka itu keren, itu kian itu live nya udah. Itu saman itu ayahnya petangga tuh pima, sama ya dari nakam itu entah itu ini. Itu kota mama rangga panah muling aja, kan? Saman itu ayahnya ananda. Ini berangga nih tapi sambat deh. Ananda pinnya udah. Tetapi mau yang mau kerja, kena sama ni ada. Nanti pada. Ati ekat juga orang koordinator kini kaitan sambandnya. Ini ada ini kini. Etan ini, mama mulma rangannya daya korang, amma orang ni kela telen nanti. Jadi, ekke. Mata kayu tu muli luka rupu deh ekke. Ekke mang etra mana ar campus sama itu, sama hiti ek. Ekke di, api kena. Apa yang pain nih? Orang kan cahaya itu aja, kami aja nak. Kru ya, kita melihat tempe, atre ekor anggur sih pake, kita melihat sambal. Ekor itu mahang wasta, kita muli mendi. Ekor itu loko mudah. Ekor mana dan nih? Terma, tanggapan mana kita dan nih? Ida itu masa itu beda mudah. Ekor dia ni nih, lo titu nama mudah, ada dia kerana. Jadi, mana apa kerana? Ekor ni, ekor kian orang itu kerana. Ya, ada dia ni nak kerana, kita ada rumah tu mereka kerana pulang. Jadi, itu nanti nama yang mana? Makai guru piana Kristi Sheldon mahathir hambe ni, ini, ya agi Kristi Sheldon setamai, amma orang ni drama ke direct adyakshita mah. Adyakshita mah. Iting, itu nanti nama ya mana hambe ni, mulma. Itu pasai, drama ke mah, cahmte guru ke ayah production manager, nispada kalau mah karu. Itu pada ya mata kata kerana kibua. Main juga. Mau tak mem bahagian lain, mem koi pentit deh mereka ruga tu kirim tiupan. Mereka ratmalan, apa tu nama? Ratmalan, kalau pelajar tu, tahu tak? Tahu, orang main kere. Har, kira. I think mata itu pasai, mungkin kalau mata asal, mungkin field istirahat yang na, mata makari, dah bukan kira. Itu pasai. Dan diri kegemaran kaya ni tu yang asal, kaya tu nama itu impas mungkin, anu kira kira. Ikan mama. Mama nak pergi mana? Mata enak kira, lewat mama. Enama. Mama kuhumat, payah bahagia kata, kalim tamai, orang mah tenaga dia ane. Eka mungkin purut dah. Bila aduan ekor. Eka mata mandi ni sama. Orang kisah ini sama ini. I think orang dapat dia. Bila itu pasti sama ini mata kata kere me jam taya kata kere dapat si. Eka kalau ada aksesa hiti priyan taya me alaui priyan taya. I think dia yang itu mama ad assistant hati dia berdekar. Yatik labu panarai tika-tika jamita yatik itu pas jamita lagi boleh ayat dia dekannya nishpa dana kalau mana kalau assistant hati dia ada kerana sahaya dah hitiya oh itu pas eh memang step by ini lah ya aku gaman tuh ya meten ini mau tak mana sajini betul ayat cina sajini pasal ini tawat mana sambandu je kalah khati itu niwedana khati itu kalah narthana khati itu koi wajin bagai tu niwedana khati itu sambandu ni niwedana khati itu ada sambandu ni awal itu dah hatere di bagai. Mata kaya itu mukadam mulai makar puni wajib. Mana samband tu dekannya sekolah. Mana upacara samband tu wajib lekar. Upacara samband ni mana tamu akhiri dia. Upacara samband tu kalle. Eka wajar itu sisun kanda wajib ni. Mereka upacara wajib ramai mulai mana wajib lekar. Tahu. Eka mata kaya itu kalau orang guru hari puni makar ada mana tamu thamam mahadaga itu wajib itu. Ida. Mereka wajib lekar. Eka guru hari ni. Mereka guru hari kehidupan ni. Eka mereka tu udah kalah. Tinggal dah, tamai paling ni ada mana yang ada naik kali. Muka dihitung dah mata jamak. Karena pun anda banyak tiup lantai banyak ni ada hiti. Kau cakap dia tiup mana? Banyak dah nun nih, mulain makalai ada. Ekem pasi petichara goda kelai puna. Gedera itu khati khati abilah kiala tiup puna. Tapi tak tika, me kata agara honda ikhila. Eden pasi ni ada naik kerana nanti goda kasa. Pasal ini goda petichara lebih ni patang khati tiup pas. Jadi segala tika meeting, orang kahal dewa kerana me narutan ada sambandai kila dengan kelai puna. Me punca kahal me narutan ada thadaran. Mondisori ane kali dah mana artinya, tau mat hadaran. Oh, khususnya guru ni, guru ni kita tu mereka hadaran, tapi pasal guru ni ada tu yang.
kalau itu nih sir, mang kewa kali madusan kalak mal rangga itu nih. Sir, teka tamai bodi kali ini dalam pada kali, pasi sekolah di gara pas tamai anu mis hambune. Edena tamai. Kalau itu nih kalau kita kata kerati, memu itu berarti samband dengan dewa lehati. Udah mata kerut. Jadi memu suhuti nanti samar dengan tiwal dia nanti. Udah mata kaya wadi kerut. Godak dewa lehati memu itu kita kalau itu nih magin samband velati ya nama. Bes manggal ya kayak tuh na, aurdu pahlawi di sana. Pas pita setor bandel udah cuma ini udah kalah ya tuh na. Oh, ekikut sevel ta, perahara sevel ta, eva ke hamadie kita mas sambandan. Kalau kita udah sambandan kerjaan orang, sekarang kita dulu katun angkia mati ke itu ya non. Jangan mati ke, nanti kita kian tuh udah sambandan kerjaan ngekila. Har, itu nih pas dari meja kita dikejar di rangkap ayam udah tasawa itu ini, ini pasal kalah itu mana netam pasal ini pasul aja. Evisian tiket sama. Itu ni balap perut tu, muka kami. Iga saman pelin pasu meten dina. Kalau kami mau diketahui petik ni, agak dehmanat tanlo. Jika agak petik ni dina, muka dua agak dina. Dendat iya na, me satu tu. Asyik tahu istirahat iya na tiada. Kenapa? Logik paling iya na, tamai balap perut tu ini. Lokal ejaan ni kemati. I think kalau awat diketahui muka kerja ni iya na, ekat hilal matan kerja na balap perut tu. Aduh, ni silum dia sih. Dengan mata dia dia na gan nong dia. Kalau itu na samband dina, pasal itu dewal kerana ni, itu ni at kerana. Kohomad me itu nih niat me jarak pe madir sambandu ini. Kau dah tahu itu dengen, kau runhar had me dial sibdu. Ekat sambandu ini, nartena utsaya agdase hambe hamuna doktor Manjula. Ayat tekadamai mulinma Diamond Queen damita yake Diamond Queen kene pageant ekat sambandu na nirupane sesre. Itu nih pas. Koi bahasa di bagai itu meka sibdu dengen. Aurudu dasi. Aurudu dasi. Oke. Itu nih indala thamai. Rangga nasi estate. Asal awak ketara di kedai gamblak kian dah hiten. Kau apa tu? Janap pe mardi petre itu ni untuk pasi yang mana? Mulin marangga pe awi janak ayake. Asmaliga ramaike. Asmaliga kini marat boh menaik kampir nafkia. Hujan mardi tu mardi merana ayake. Mama tamai itu mama tamat muna kesil nanti ular. Api ikam kanda ayak. Tu sahab jatuh ni hitiya. Rangga ni inno rangga ni dahake. Nanti boh matu satu dia api sahur dulu sih pinta me ini. Matakkan, kau muda, kau tu kian memang hasmalah kalau sambandan dengan nak kian. Janakaya, tamai mata, janakaya hambunya Diamond Queen pageant kita dah usai. Idaim pasi tamai, idaim pasi tamai janakaya mata, ekar kata agalah. Pasi, tawat janakaya ke mana tiga kita sambanduna. Tapi mulai hasmalah kalau kata agalah, di pasal ni getlu agni tu unah tu, pasal cari tiga kencing, kisah getlu agni. Dan undi mak kerat pasal. Dan undi mak kala mata usai tu. Dan awam tu benda kat dia, nang hari deh dekhan dona, kisah getlu agni, abe hari deh TV wagi. Itu ni pas dek kohe deh mulai mat pada yang ni mana shooting malah deh asmal. Eka ni deh mulai mat agi telinga arti samband deh ni. Oh mulai mat telinga arti eka. Eka deh matam yang ni umi. Pada waktu senior. Ah kitu matam apa senior kitu matam samband deh ni. Kohe mat dah lepulu adya kiri. Muka deh itu mabda maya khati atau raga panu. Bisnes itu sakti nada. Sebab ini jangan pergi aina. Muka deh itu ni mulai mat itu dia lagi. Vedika awak rangka pala tiba-tiba kamera awak kisah apa mulai merangka pala. Tiba-tiba awak meruhi. Sama orang kamera kita kau bodi, cakit dia kau sih lah. Pecah lah, dakci unat. Sama orang biasa lah. Dan tak teh orang nama. Ia sama orang dewa lah. Ia. Ina. Muka tu unida. Banyak tiba na. Tahu mah teh mai tengah. Tapi itu satu dua gunting pula. Satu dua gunting. Kata mau dana nanti. Karena kamu mah tin doa. Jadi satu dua tiagaan doa. Eka dekalar labin pratichara labin aku dekoda kita terasa seperti. Oh, kau mah dekamin medas labin pratichara. Mandu percaya lah benawa. Ya halu mukut kian. Egalno kian awa dikeret kerak dikeret mak kerak ni anne kiala. Nawatta Nepal, Honda kiala. Deng, misalnya pasu mukat disamband, tawat teraradna labilati benawa. Oh, jangan kaya agam telinga tekra aradna labilati nawa dinushi kiala cari tekata. Tawat telinga tekipe kata music video. Nawa nirmana itu bapak dani naya kahana. Apa kita tapi kata agalah itu anima agam. Dino sih kita cari dia. Bohmat melasen kata akik mama danda kata muka dia kalau kian naya dia mbah. Bohmat melasen dia akik bohmat dino sih hit. Ada mereka ni. Mengaji jangan kita petir ya no. Atau kiwa kene mungkin salah satu yang sial sibde bini. Itu ni pasu bohmat gamu naram bini. I think ekstasi sama dia sebagai drama ke ya itu mana ke drama kipi ke mama
ඊට පස්සේ නිෂ්පාදන කළමනාකරු ඇසිස් සහය විදියට හිටියා. දැන් මේ දේවල් සිද්ධ වෙලා දෙමව්පිය කිව්වේ නැද්ද පුතේ මේ කලාකටු හරියන්නේ නැහැ. ඔබ වෙන දෙයක් කරගන්න කියලා. එහෙනම් ගොඩක් දෙමව්පිය එහෙම නේ. මොකද බයක් තියෙනවා කලා විස්තර භාවයක් නේ. අපිට දැසත් ඒ තත්ත්වෙ තියෙනවා. මොකද උනේ? අම්මා තාත්තා කැමති වුණාද? නැහැ. අදටත් එහෙම තමයි. මොකද අම්මා අපේ කියන්නේ අපේ පවුලේ සියලුම දෙනාම රජයේ රැකියාව කරන අය. ඉතින් මම මෙතනට ආවේ රජයේ රැකියාව කිහිපයක්ම අතහැරලා. ඒක නේ පොඩි ළම හිතේ කල්සල්ලක් තමයි දෙමව්පියන්ට. මොකද පුතා කොහෙද මේ යන්නේ කියලා. අපි දන්නවා ගම කරක් යනවා නේද? තමයි අස්ථාවර බව නිසා දෙමව්පියගේ හිතේ බයක් ඇති වෙනක සාධාරණයි. ඒකට දෙමව්පියට මුත් කියන්න බැහැ. දැන් ඇත්තම කියනවා මේ කොරෝනා කාලේ වුණත් මම කියන්නේ අර හිතපු තත්ත්වයේ එක අපි මම වැඩ කරා පර්මනන්ට් මාස 3ක් يعني කීයක් හොයා ගන්න ඕන නිසා සල් එනකම් ඊට පස්සේ ඒ ෂොප් එකේම අවුරුදු ගණනාවක් හවස්වරුවේ හිටියා යවංකයි ඉතින් යවං නිසා ඉතින් කිසිම මේකට නෑ අදටත් ඒක කතා කරනවා මේ හරියට හරියට ඒක කරොත් කිසිම ගැටලුවක් වෙන්නේ නෑ මොකද මිනිස්සුගේ හිත දිනාගෙන අවංකකම තමයි මේ වැදගත්ම දේ ඉතින් එහෙම ඉඳලා රැකියාව කීපෑම කරා ඉතින් මට මතක් කරලා කියවද නම් කියන්න පුළුවන් කිසිම ගැටලුවක් නැහැ. ඊටෝනි ෆෝන් එකේ වැඩ කරා. මොකද ආයතන කට්ටියත් කැමති වෙයි මේ අපේ සහෝදරයෙක් ඉන්නවා. අපිවත් මතක් කරනවා කියලා. පානදුර යොන්චලා ගාමන්ට් එකේ වැඩ කරා. හොටෙල් කිහිපයකම වැඩ කරා. බ්ලූ හෝට් එකේ වැඩ කරා. සීගිරිය විලේජ් එකේ වැඩ කරා. ඒ වගේ හොටෙල් වල ගොඩක් වැඩ කරා. බොහොම අද්දකින් තුන එක එක ප්ලේස් තියන කරා. ඒ නමුත් නියම ගමන අවශ්‍යතාවය තුනේ කලාව පැත්තෙන්ම තමයි. එතනින් එහාට මොකද වෙන්නේ? ඉතින් ඒ හැම රැකියාවක්ම අතහැරලා මෙතනට ආවා. මෙතන තමයි දැන් තෝතන්නලා තියෙන්නේ. ඉදිරි ගමන මෙතනින්ම තමයි යන්න ඕනේ. මොකද අපි යමු වුණා වගේම අපේ දෙයක් දකින්න හැබැයි දිනා ගන්න දේ තියෙන්නේ මෙතනම තමයි. වෙන කෙනෙකුට බේරෙන්න පුළුවන් නෑ මේක නේ. ඒ අපේ ආසාව මෙතන තමයි. මේ මොකද දැන් මම දැන් අර කරපු රැකියාවල් එක්ක කාලයක් රැඳිලා හිටියේ. මේ මේ රැකියාව විතරයි මෙහෙම රැඳිලා ඉන්නේ. සාහිත්‍ය ආසාව දෙන්න තමයි මේ ඉන්නේ. අනිත් එක يعني අපි රැකියාවක් තෝරගන්න ඕන ආසාවක් තියෙන රැකියාවක්. ඉදිරි කැමැත්ත තියෙනවා මේක රැඳී සිට නැත්නම් ඉදිරි ඉන්න බෑ. මම කැමැති කලාකේස්තේ රැකියාවක් කරන්න නම් ඒකට අපි ඒ රැකියාව නියලෙන්න ඕන. දැන් ඔබතුමා හෝටල් ෆීල්ඩ් එකේ වැඩ කරන්න ආස නම් ඒකෙම තමයි ඉන්නවා. අපි වෙනතනකට දැම්ම කියලා ඒක උපරිමයෙන් ලැබෙනත් අපේ හිතේ සතුටුකුත් ආපදුක්තියක් නෑ. ඔව්. ඉතින් අත්‍තරම මම ඒක නිසා ඉතින් මේ ෆීල්ඩ් එක තෝරගත්තා. මේකේ දැන් ඉදිරි ගමනක් යනවා. එතන පස්සේ මොකක්ද වෙන්නේ සම්බන්ධයෙන් ටින්නාට් එකට කතා කරගත්තා. තව එකක් තියෙනවා මට අමතක කරන්න බැරි පුද්ගලෙක් ඉනවා මේ අපේ කලාවේ ධනුෂ්ක ඉන්ටරේර මගේ හිතවතා. ධනුෂ්ක ඉතින් මගේ බොහොමත්ම මොකද හිතවත සහෝදරෙක් වගේ. ඉතින් ඔහු මට ගොඩක් අදටත් මේක හැම වෙලේම කතා බහ කරලා මාගේ බොහොම ලෙන්ගල් චරිතය හරි මාත් එක කියන සහෝදරයෙක් වගේ අසුර කරන කෙනෙකුට අත හිත දෙන්න පුළුවන් නම් දරුෂ්කය එකෙම ඉන්නවා. ඉතින් මේ අමතක කරන්න බැරි චර්යාවක්. ඉතින් ගොඩක් බොහොම නිහතමානී චර්යාවක්. ගොඩක් ස්තුතියි දරුෂ්කයට මම. ඒ වගේම ගොඩක් ඒ අතර දරුෂ්කය ගැන මතක් කරන්න මොන මේ හස්මාලිගා මැර චරිතයේ මාව දාන්නේ දරුෂ්කය තමයි. ඒක මතක් කරගන්න. මොකද මම මේ සහාය අධ්‍යක්ෂක විදිහට දැන් නිෂ්පාදන කළමනාකරු හැටියට ඉඳලා සහාය අධ්‍යක්ෂක විදිහට මට කතා කරේ ධනුෂ්කය තමයි. එයා තමයි මං එයාගේ ඇසිස්ටන්ට් විදිහට මාව ගත්තේ. ඒ යම් විශ්වාසයක් තිබුණා මෙයා මේ දේ කරයි කියලා. මට ධනුෂ්කය දන්නවා මට පුළුවන් දෙයක් කරන්න කියලා. ඉතින් අදලත් කියනවා මචං ඔබට කරන්න පුළුවන් මේක. ඔබ කරන්න බැරි කෙනෙක් නෙමෙයි කියලා. ඒ වගේ අම්මට අර වැරදෙන තැන් ඒ ඔක්කොම කියා දෙනවා. ඒ වගේම මොහොතක හරි කොච්චර කාර්ය බහුලත් අපේ දුකස පහනවා. පිටික මං අහනවා සමි මොකද වෙන්න බං කියලා. ඒ හිම හොඳ මනුස්සකමක් තියෙන කෙනෙක්. මේ ඉතින් ඒත් එක්කම තමයි එයා ඒ හරහා තමයි මම සහාය අධ්‍යක්ෂක. අලුත්ම ගමනක් ආරම්භ කරන සහාය අධ්‍යක්ෂක හැටි. මොකද මට මගේ ස්ටෙප් එක යන්න මට්ටමක් තියෙනවා. මගේ මං යන්න අධිෂ්ඨානය කරගෙන ඉන්නේ මගේ
අධ්‍යක්ෂක ලෙවල් එකට. ඉතින් දැන් නම් ඉතින් අධ්‍යක්ෂකෙක් මෙක්ක යන්න ඕන ගමනක් තිබෙනවා. ඉතින් මම අර මේ මේ දැන් අදට මේ මේ අද වෙනකොට මට මේ කලාව තුළ වතු 10ක් කිට්ටු වෙන්න වෙනවා. ඉතින් දැන් සහාය අධ්‍යක්ෂක ගන්නතොට අමිත ජලක මට මුලින්ම මුණ ගැසෙන්නේ දේදුණු මායා. දේදුණු මායා. දේදුණු මායා තේන අටි තමයි. ඒකත් මම මරණා කියලා. මම දම්මම් බැහැ. ඉතින් එහෙම තමයි ඉතින් දැන් ඒ යන ගමන තමයි මේ තාම මේ දැන් එතනින් පටන් අරන් මුලින්ම සහාය අධ්‍යක්ෂක යොමු වෙන්නේ මොකද්ද තේන අටි? සහාය අධ්‍යක්ෂක ලෙස මම මුලින්ම මතකයක් තියෙනවද? ධනුෂ්කයා මට කතා කරේ සිවයියාගේ සුරුදු තේන අටි. ඒකෙන් පස්සේ තමයි ධනුෂ්කයාගේ ඉස්සරහා වැඩවලට මම යමු වුණේ. දිගින් දිගටම යමු වෙනවා. එතනින් පස්සේ මොකද ලැබුණ ටෙලිනා ටෙලිනාටම චිත්‍රපටි පැත්තට යමු වෙනවද? ඔව් මම චිත්‍රපටි වලට චිත්‍රපටි දෙකක් කරලා තිනවා. ඒ කෙටි චිත්‍රපටි දෙකක් තමයි ලොකු ඒ කියන්නේ කෙටි චිත්‍රපටයක් මේ ඊයේ ෂූටින් ඉවර කරා. ඒ තමන්ගේම දෙයක්ද එහෙම නැත්නම් මේ සහාධ්‍යක්ෂ සම්බන්ධ වෙච්ච දෙයක්ද? නැහැ. මම චිත්‍රපටි දෙකම කරේ නිෂ්පාදන කළමනාකරු විදියට. නම් දෙකක් මතක් කරන්න කැමතිද? එකක් යෝදියන් ගැලවිය කියලා ඒක තම විකාශය වෙන්නේ නැහැ. විකාශය වෙන්නේ නැහැ. ඒක DVD පටයද නැත්නම් ටෙලි සිනමා පැත්තට යන එකක්ද? කොහොමද චිත්‍රපටිය සම්බන්ධ? ඒක ටෙලි සිනමා පටය. ඊට පස්සේ පාංචු කියලා විසාකේස මහත්තයාගේ 86 වගේ කාලවල සිද්ධ වෙච්ච දෙකට සම්බන්ධ වෙනවා. ඒ වගේ එකක් දැනට සම්මාන විශිෂ්ට ලෙස අරන් තිනවා. මම සතුටුයි හොඳ. ඔව්. හොඳ ගමනක් නේද? ඉදිරියේදී ඒක අපි කියන්නේ දර්ශන විකාශය නියමිත නියමිතයි මේ ඉතින් ඒ දෙකේ මම නිෂ්පාදන කළමනාකරු හැටියට සේවය කරනවා. ඉතින් මේ මොහොතේ හිතුන්නේ නැද්ද මම නිෂ්පාදනයට සම්බන්ධ වෙන ඔයගේ කළමනාකරු හැටියට ඉන්නවා. රඟපාන්නත් මට අවස්ථාවක් ඕන කියලා හිතුන්නේ නැද්ද? ඒ මම පොඩි කාලේ කියන්නේ මං කිව්වනේ මුලින් මාල් මම රඟපාන්නනේ. ඊට පස්සේ මට රඟපාන්න යටිද ආසාව තුන මොන ලංගමත් කරන්න ඕන කියලා. මං කීතම්ම කරා කළුවර ලියකෙත් කරා කළුවර ලියන අට්ටියේ ගැමි චරිතයක් කළා. ඊට පස්සේ T20 එකේ පත්තර මල්ලිගේ කැරක්ටරේ මම කරා. ඒ වගේ කීපයක්ම කරා චරිත දැන්ට මට මතක නෑ. මෙතෙක් කරපු චරිත අතරේ මොකක් හරි දෙයක් තියෙනවද මතකේ? මෙන්න මේ චරිතය මම කළා. මට දැනට දැනුම මෙන්න මේ චරිතය තමයි කියලා. කළු වරලි දෙවන තම වෙනත් චරිතයක්ද මොකක්ද වාර කියලා එහෙම මතකයක් තියෙනවද? මෙතෙක් කරපු නෑ ඔක්කොම එක වගේ තමයි දැනෙන්නේ. එක වගේ තමයි ඒ අර. මේ දවස්වල මොනවද කරන්න කටයුතු? මේ දවස්වල. මේ දවස්වල මේ දැන් මේ ළඟක තියෙනම් අලුත් ඩ්‍රාම එකක් එපිසෝඩ් කීපයක් ඩ්‍රාම එකක් අපි කරලා ෂූටින් يعني ඉවර කරා. ඊට පස්සේ ඊයේ ඉවර කරා තව ෂෝට් ෆිල්ම් එකක්. ඔබේ ලස්සන මතකයන් අවදි වෙන වෙලාවෙ ඉතින් අවද විරාමයට යන්න නම් මතක මන්දිර තුලින් සියලුම දේවල් බලාගෙන ඉන්න තවත් ගොඩක් දේවල් තියෙනවා මේ දිනත් ඒක කතා කරන්න. ඉතින් හරදේ ටීවී ගාල්ල කරලා බේසිකලි බඩු මාලිගයේ උඩුමහල් ලබදුව ගාල ඉතින් තමයි මේ සියල්ල සිද්ධ වෙන්නේ. දුරකථනයේ 0777 321 3960. මොකද ආයේ දුරකථනයේ මතක් කරනවා 0777 321 3960. මතක මන්දිර තුලින් යනවා අපි මද විරාමයකට. විරාමයෙන් පස්සේ අපි ආයෙත් සම්බන්ධන මතක මන්දිරයත් එක්ක ලස්සන මතකයන් ගොඩක් අවදි වෙන වෙලාව. සචින්ද පොඩි ගීතයක කොටසක් ගායනා කරන්න. සේදමාව තැහැන් දෑවේ මතක මන් පිට ගන්තිරේ කිසි දිනේන සිතූ ලෙසේ ලියුණා. තුරුණු ව්‍යාප සිත්‍යායේ රහස බැඳි පෙමතුන් යාමේ හදවතේ නොමැකෙන ලෙසේ ලියුණා. මුළු ලෝකයම මා පසේ කළා සොයා එන්නේ මී ඔබ පතා. රෑ අහසේ මුදු පහසේ රහසින් පෑයෝ තරුවක් විලසේ මා දිවිය අද හැඩ වෙලා. සුවසහනේ කෙන දුන්නේ කුමරුන්නේ මේ ඔබමයි මාගේ මුළු ලොවම සරසීලා මුළු ලොවම සරසීලා. මම තුලස්සද කාලා කරා අපි ආගෙන ඉන්න දැන් මුළු ලොවම සරස ගන්න ඕන කලාවත් එක්කම මෙතෙක් කළ දේ සමග පොඩි දෙයක් කරා. ඉදිරියේ මොනවද හිතාගන්නේ මෙන්න මේ වගේ චරිත කරන්න ඕන කියලා මතකේ තියෙනවද? චරිතයක් මම ඉදිරියේ කරන්න ඕන කියලා මෙන්න මේ වගේ රැඳුම් චරිතයක් ආසාවක් තියෙන මේ චරිත මම කරන්න ඕන කියලා. චරිත ගත්තොත් නම්
තාමත් කරන්නේ පාසල් චරිතයන් එතන ඉහාට ගියොත් ඉදිරියේ කිව්වම අහන්න සිනමා චරිත කරන්න ආසක් තියෙනවා සිනමා චරිත කරන්න කැමති සිනමාවට සම්බන්ධ වෙන්න කැමතික් තියෙනවා ඉතින් ඔන්න බලන් ඉන්නට පුළුවන් ඇවත් සම්බන්ධ කරගන්න දේ නිර්මාණවලට බොහොම දක්ෂතා පෙන්නනවා එතකොට පුංචි කාලේ ඉඳලා හරි දැන් හරි ඉන්නවද කවුරුද නිලියක් සිද්ගත්ත මෙන්න මෙයා තමයි මම ආසම කියලා එයාගේ රංගණයට හෝ මොකක් හෝ රූපයට හෝ මම කැමති මම ගොඩක්ම කැමති අලුත් නිලියන්ට ඔව් කෙනෙක්ගේ නමක් කිව්වොත් මෙන්න මෙයා තමයි විශේෂයෙන්ම මට රැඳෙන්න කෙනා කියලා මම ගොඩක්ම කැමති මේ වෙනකොට කාවින්ද අදුල්ෂානි හස්මාලිකා රංගපාන එයා තමයි ඉන්නේ දැනට එයා තමයි නළුවෙක් හැටියට දැනුම කෙනෙක් ඉන්නවද මෙන්න මෙයා තමයි දක්ෂ හෝ සුන්දර හෝ කියලා කෙනෙක් ඉන්නවා ඒකාරයෙන් හේමල් රණසිංහ හේමල්ලාට තමයි කැමති ඉතින් බොහොමත්ම සුන්දර චරිතයක් දැක්ම එයා කැමැත්ත තිබෙන්නේ ගායකයේ කිරියද පුංචි කාලේ ඉඳලා මෙන්න මේ කටහඬ මම ආසයි සින්දු අහගෙන ඉන්නවා අපි දන්නේ නැහැ මොකක්ද හේතුව නමුත් ආසාවක් තියෙනවා සින්දු නම් පරණ සින්දු අලුත් සින්දු හැම එකකටම කැමතියි වඩාත් කැමති දෙව සමහරවිට මේ කාල දෙකේම ඉන්න පුළුවන් ඒ දෙගොල්ලෝ මතක් කරන්න පුළුවන් ඔබට නවපරපුරේ කෙනෙකුට කාටද ආස කරන්න හඬට සඳුන් පෙරේර පැරණි කාලේ කෙනෙක්ගේ ගීතයක් අහන්න කිව්වොත් කාගාවටද යන්නේ අහන්න පැරණි කාලේ පැරණි කාලේ ඉතින් හැමෝටම වගේ කැමති හැමෝටම වගේ කැමති එහෙම වුණොත් ගායිකාවක් හැටියට ගත්තොත් කෙනෙක් නවපරපුරේ කාටද කැමති ගායිකාවක් ගායිකාවක් ශෂිකානිසත් ඔව් බොහොමත්ම සුන්දර නෑනිත කටහඬක් ගායකයෙක් හැටියට ගත්තොත් කාටද කැමති සඳුන් පෙරේර සඳුන් පෙර තමයි නේ හරි ඒ ආසාව එහෙම්මම තමයි ජනකගේ පැත්තට යනවා පුංචි කාලේ හිතේ රැඳුණු චරිතයක් තිබුණොත් මෙන්න මේ නළුවට මම ආසයි කියන පුංචි කාලේ නම් ඉතින් විජය කුමාර තමයි ආසාවත් තිබුණේ මේ මෑත කාලේ කෙනෙක් ගැන කතා කරමු මෑත කාලේ ඉතින් ගොඩක් ඉන්නවා ගොඩක් ලොකු මිසක් ඉන්නවා ඔක්කොම යාළුවෝ ටික ඉන්නේ ඊළඟට අපි කතා කරේ නළුවෙක් ගැනනේ නිලියක් ගැන එදා කාලේ රැඳුණු කෙනෙක් හිටියලා අපි නව පරපුර ගැන කතා කරනකොට හැමෝම යාළු ටික එකට ඉන්නේ. එදා කාලේ නම් මාලේ පන්සේ මහත්මිය තමයි. බොහොමත් ඉතින් අපේ නිලි රජුන් තමයි අගිත් ආසාවක් තියෙන්නේ. ගායකයෙකුට ආසාවක් තිබුණොත් මෙන්න මේ ගායකට මම හරි ආසයි. එයාගේ සින්දු අහන්න මම ගොඩක් ආසයි. ඒ කියන්නේ අද කාලේද? ඔව් දෙකොල්ලකම කියන්න පුළුවන්. ඒක නෙවෙයි ගැටුවක් වෙන්නේ නැහැ අපිට මගේ බව. මේ ආසාව කියන්නේ පැරණි ගායිකා ගායකයන්ට ඔක්කොටම වගේ මං ආසයි. කියන්නේ මොකද වෙනසක් නැහැ. මොකද ඒ කාලේ බොහොමත්ම අර්ථාන්විත ගීත තමයි තිබුණේ. මම ගොඩක් කියන්නේ සාමාන්‍යයෙන් අර ඒ සින්දු වල තේරුම පා මම සමහර කේල් දන්නවා. මේ රත්නශ්‍රී මහත්තයා ඒ මහත්තයත් එක්ක මේ ඒ මහත්තයාගේ දේශනාවල මම සම්බන්ධලා තියෙනවා. ඉතින් ඒවල අර අර්ථ එයා එතුමා දෙනවා. ඉතින් ඒවා ගොඩක් අර්ථවත් නිසා මම පැරණියට ගොඩක්ම ආසාව තියෙනවා. නවපරපුරේ කෙනෙක් ගැන කතා කරමු. කාර්ද දැනෙන්නේ මෙන්න මෙයාගේ ගීත මට ටිකක් දැනෙනවා. නවපරපුරේ දැනට මට කීප දෙනෙක් ඉන්නවා. ඒ කියන්නේ චන්දන නිරාචි, දමිත සංක ඒ වගේ කීප දෙනෙක් ඉන්නවා. ඒ අයගේ ඒ හන්ද ගොඩක්ම ආසයි. ගායිකාවක් හැටියට ගත්තොත්. ගායිකාවක් හැටියට පැරණි ගායිකාවක් හැටියට නම් ඇන්ජලින් සම්බන්ධ වෙන්නත් පස්සේ මොකක්ද ආරම්භය ගන්න හිතාගෙන දැන් ආරාධනා ලැබෙන තුරා ජනකයගේ වැඩකටම ඒකේ චරිතය ගැන දන්නවද දැන් දැනගෙන ඉන්නේ නැත්නම් ඉදිරියේ කතා කරන්න වෙයිද කියන්නේ දැන් තාම දන්නේ නැද්ද වෙන්නේ මොකක්ද ඉදිරියේ කතා කරමු ඉදිරියේ කතා කරමු බොහොමත් හොඳයි තවත් ආරාධනා ලැබිලා තිබෙනවද නාට්‍ය කියන්නේ මේ ටෙලි නිර්මාණ වලටම ලැබිලා තියෙනවා වගේ මියුසික් වීඩියෝ වලටත් ලැබිලා තියෙනවා ඒක තමයි දැන් තියෙන්නේ. යම් කෙනෙක් යටතේ දැන් මේ දේවල් හදාරනවා. කලාව සම්බන්ධ පාසලට පරිබාහිරව මම අහන්නේ. ජනකයි. එයාගෙන් තමයි දේවල් ඉගෙන ගන්න අත්තරක් කරගන්න. හරි ඉතින් ජනකගේ පැත්තට ජනකගේ තියෙන ගීතේ කොටසක් හෝ ගීතයක් හෝ ගායනා කරන අපි ඒකත් අහලා බලමු මතක මන්දිර තුල. හැබැයි ලක් යනවා මට මතක නැහැ. මම චුට්ටක් කියන්න. ඔව් පුළුවන් ප්‍රමාණයක් අපි මතක අවදි කරමු. ආතරේ රන් පිඟුන් නැසෝ
Bandura malam bayelade, adre dan bingun nesu, kapur malah opetamai lade, adre dan bingun nesu, bandura malam bayelade, adre dan bingun nesu, kapur malah opetamai lade. Mata jahat dikira hadir rendu punji gita kota sakit. Adre ran bingung nesu di pasal kan anu ada yang adre kan eti wen neti. Ewa dia aktif bulan di stiker kan kulu yang guna ada situ villa pamana kuna. Hai pasal kali nam mang adre malelo ya sama dengan gini ba aktif bulan. Eh kan ewa mang kayak kan adre katandaran ya pasal. Ipa sih ada gini. Koi kali lagi tuh pernah punya mereka sama dengan Adat mangi tena adre bibida kene, tei kena kuri mata kiri makaran mana mata kemang dulu. Au dana ta kene mata sakti akme kalawe atole mangi ngani lumana, wala ta wala mata sakti akpina me mangi hito me kemu dia. Tei ting aya nama kian na kiamati nam kian na pula. Aya dana ta ayat mangi kalawe tes te ma wala kan mangi ne. Dana kian na kene, wala api dana mete lua. Dana ta me ya get drama kiti akma. Kasih, benar mah, dengan itu tuh lindur, di nama ya, dahaya mata, di mana ya nama? Ira Pal. Oh, ek, ya cerita kan, no? Itu, ya nama ini. Dan dahadre, ini pawah tina, ini saat itu kan, kita berharapna kan. Aku itu ini, ya nama, tamang kita nirmana ya, karena serasa sih nama. Eka nak pergi dia kata karena mood mila. Kat nama ini, kipya. Ti nama, kan? Dan itu membara di kuada kipe itu ti nama, ikan komedi drama kakui, tapi body clips, kan? Samaj itu ada sebab clips. Orang body video pada video clips, so gak channel ini terbara di kita ti nama. Itu, ini kebara di kita ti ini, dan mama cinema sistem liat ti nama, itu, Eka, mage cinema sistem kau hari. Kadari awasnya, ekar deh nama pelabur tuh, inno. Boleh number ekar, dulu kata nanti ya, kian na, kene guru samband dengan itu, oh jangan kata ke mangkia nanti wedek kira nih, samband dengan itu ya, dulu kata nanti ya matak kira. Ida kali ngara, magi drama ekar, ekar, magi drama ekar, kian mama deh, itu betul, dia kan ya nama, dan ta, tapi sih bisa lihat dia nama, ekar, ruh kata kirim, kita ikhmani. Aram bagian tanah balap berarti. Saya sungkar dengan tiin nih. Jadi mata ekor ada. Nispada kalau ekg adu pada dua tiin orang kipernya kata bahagia tiin orang. Meme. Corona perasaan itu tak. Ewa benda. Magar lah tiin orang. Kalau tiap malam berpatang kan? Wenat tol mega. Tiap malam berpatang kan? Tahu na. Ek. Ekor mana nispada ke? Nispada tu. Kau tu mian. Apa sih lah tiin orang? Ekai. Magi nirmana. Ek. Ekipe kan? Sinema, sistemai, mage, telenirmana, ini dekat sama, mata, mage, dana kena awas sana, mage, dulu kata nang kaya, binduai, hatta hayai, dahatai, tishayai, nama si asu paha, WhatsApp numberai, binduai hatta paha, panas satrai, panas sekali, atas itu na. Oke, ni kini orang mana samband dengan pelan jalan kat tek, me ini gawal ada apa lagi na, sarat nirmana, ini dapat, kaya mati na, ini nirmana kita tak katakan. Oh, meka, mage, tele, sinema, sistema. Gatot, gula, pita sara gama ka, obat makan. No ni, kata ikan sam pada, kian itu. Kata apa? Dia merasa ikan. Pula uding kiu, kata dia sedih. Mereka gani kata apa? Ikan sama ni, tapi, cara ni level lekar ya ni. Mereka di, mereka prema kata under ya. Bukan adrenya kata. Adrenya kata under ya. Dan ada samaje. Adre kena di udak me nanti begini anak dia. Dulu latar begini, mana tempat ada? Tiada. Ting, me kata
මේ කතාංගණයෙන් පෙන්නුම් කරන්නේ ඒ ආදර කතාවේ අවසානයේ කොහොමද උනේ කියලා. සැබෑ ආදරේ වින්දු වෙන්නේ මොකක්ද කියන්නේ. මං හිතන විදිහට මේ නිර්මාණය පෙම්වතුන්ට සහ හැම දිනාටම දෙමව්පියන් වැඩිහිටියන් ඔක්කොම ආදර කියන්නේ මොකක්ද කියලා දැනෙනවා. ඒ කියන්නේ ඇත්තටම මේ කතාවේ ඒ කියන්නේ ප්‍රධාන චරිතේ ඔබනේ නළුවා සහ නිළියගේ ඒ දෙන්නගේ දෙමව්පියෝ ආදරෙන් මාරු විදිහට ඉන්නවා. ඒ කියන්නේ අර පවුල් පසුබිම ඇතුළේ බොහොම බැඳීම් තිබෙනවා. ආදරයක් තියෙනවා. ඉතින් ඒ ඇතුළත ගැටුම කතාවක් තමයි මේ බොහොමත්ම ලස්සන කතාවක්. ඉක්මනින්ම පටන් ගන්න පුළුවන් වෙනත් කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේ සතුටුගේ පැත්තට සතුටින්ට අවස්ථාවක් ලැබුණොත් තමන් ඉපදිලා ඉන්න මේ ජීවිතේ ගම්පලාවද ඇරෙන්න ලංකාවේ පොඩි වැඩිම යන කැමති පළාත ලැබෙන අවස්ථාවක් මිතුරන් එක්ක යන්න කොහෙද යන්න තෝරගන්න දකුණ පළාතේ ඉන්න කැමති දකුණ පළාතේ විවිධ ස්ථාන තියෙනවා නැත්තම් දකුණ ඕනම තැනකට ඔව් ගාලුකොඩට විශේෂ තැනක් තියෙනවා ගොඩක් ආසයි ආසයි බොහොමත්ම සතුටින් ගාල්ල කෙනෙක්ට මමත් ආඩම්බර වෙනවා ඒ කියන්නේ ඊළඟට අවස්ථාවක් ලැබෙනවා පවුලයාත් එක්ක ගිහිල්ලා පිට රටක සංචාරයක් කරලෙන්න මොකක් හෝ හේතුවකට ඉගෙනීමට හෝ නැත්තම් විනෝද වීමට හේතත් ඇයි තියෙන සුන්දරත්වයට කැමති වෙන රටක් තියෙනවද මෙන්න මේ රට තමයි මම තෝරගන්නේ ඕනම රටක් වට තෝරගන්න පුළුවන් මම ගොඩක්ම කැමති සිංගප්පූරුවට සිංගප්පූරුවට කියලා අපූර්ව විඳින්න හරි ආසය ඒක තමයි ඉතින් අපි කැමති යන්න පුළුවන් නම් මේ යන්න අපි අවස්ථාව ලැබුණොත් අනිවාර්යයෙන්ම දෙනවා ඊළඟට පුංචි කාලේ ඉඳලා කන්න කැමති කෑමක් තිබුණද මෙන්න මේ කෑමට මම ගොඩක් ආසයි එහෙම කවුරු හරි අම්මා තාත්තා කිව්වද මෙන්න මේ දරුවා මේ කෑම කන්න හරි ආසයි දැක්කොත් කනවා මොකද්ද කෑම වටලප්පන් ගන්න හරි මාසෙදී ඔන්න කෙනෙකුට ආවොත් ගම්පලාවේ වටලප්පන් දෙන්නත් පුළුවන්. ඇඳුමක් තිබුණද මෙන්න මේ ඇඳුමට තමයි මම ආස. දැනටත් වැඩිම සරලයි කියලා මට ගැළපෙන ඇඳුම. ඇඳුමක් නැහැ. එහෙම විශේෂ ඇඳුමක් නැහැ. අලුතෙන් එන හැම ෆැෂන් එකක්ම දින්න ආස. ඔව්. මේ වයසත් එක්ක මම හිතන්නේ ඕනම දෙයකට ආස. ජනකීය පැත්තට මම යනවා. ලැබුණොත් අවස්ථාවක්. දැන් ඉන්න ගම්පලාවට ඇරෙන්නට. යන්න කැමතිව ගම්පලාවට කොහෙද? ලංකාවේ. ලංකා. මම පොඩි කාලේ ඉඳලම ආස එකම ගම්පලාවත නුවරඑළිය. නුවරඑළිය තමයි ආස. ඒ කියන්නේ මට නිදහසක් ලැබුණා හැටි මම ආයන්න ආසම නුවරඑළිය තමයි. මොකද මට අපි ගිහින පරිසරේ ගොඩක් වෙනස් ආ හරි අමුතුම සුන්දරත්වයක් දැන අය ගියා. කොහොමත් මට හැක්කි අවස් සෑම අවස්ථාවම මම යන්න ආසයි. නුවරඑළිය තමයි යන්න. යාළුව ලැබුණොත් ඔන්න යන්නේ නුවරඑළිය තමයි. අවස්ථාවක් ලැබෙනවා ගෙදර ආයත් එක හිතව තුන් එක්ක යන්න පිට රටකට. ඕනම රටක් තෝරගන්න පුළුවන්. කොහෙද යන්නේ? හේතුව මං ගන්න මෙන්න මේ හේතුව නිසා කියලා. වාගේ හිත ඇදිරු රටක් ඉඳ මෙන්න මේ රට තමයි මම යන්න ආස කියලා. යන්න කියන්නේ එහෙම විශේෂ රටක් නෑ. හම්බුනොත් ඉතින් ඕනම තැනකට ගිහිල්ලා ඉන්න කවුරුත් නම් ගැටලුවක් නෑ. මෙහෙනම් ඉක්මනට මේකත් ඉෂ්ට වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. ඇඳුමක් ගත්තොත් මෙන්න මේ ඇඳුමට තමයි මම වැඩිම කැමති. නිතර වඳින්න ආස මහක්ද? මම ඉතින් සාමාන්‍යයෙන් මේ පෙනුම තමයි මම ආස කරන්නේ. ෂර්ට් එකයි ඩෙනිමයි වගේ තමයි අඳින්න ගොඩක් වෙලාවට ආස කරන්නේ. කන්න කැමති කෑමක් උනේ මෙයාලගේ වඩලප්පන් කන්න ගොඩක් ආසයි. ඔයාගේ පුංචි කාලේ ආස දෙයක් තිබුණද? පුංචි කාලේ කියන්නේ අඹුල තමයි මම ගොඩක් ආසයි. අඹුල් ಜಾති කන්න ආස. දැන්ටත් ඒ ආසාව හිමුන තමයි. හමුණු කෙනෙකුට අඹුල් ಜಾති දෙන්න පුළුවන්. ඉතින් අපි රසබර කතා ඇයි ඇස්සේ යන ගමන් ආයෙත් නෝ කලා ජීවිතේ. මෙතනින් එහාට ලැබුණ චරිතයක් මොනවද කරන්න ආස? මෙන්න මේ චරිතය මට කරන්න ඕන කියලා. මම ආසයි කොමඩි චරිතයක් කරන්න. විකට චරිතයක් කරන්න කැමති. ඒ කියන්නේ මම හිතනවා මගේ ඇඟේ කොමඩියක් තියෙනවා කියලා. ඉතින් තම අවස්ථාවක් ලැබුණේ නැහැ කොමඩිය එකේ දාගන්න. සාමාන්‍යයෙන් මට ලැබුණේ ස්කෝච් චරිත සහ ගැම් චරිත. ඉතින් මම ආසයි කොමඩි චරිතයක් කාවත් මම ඒක. තමන්ගේ නිර්මාණය කරා මේක කරගත්තොත් හොඳයි නේද? පුළුවන් නේද අවස්ථාවක් ලබන්න? මේක ඇත්තටම සාධාරණයක් තමන්ගේ හිතේ තියෙනවා. තමන්ගේ ඇඟේ තියෙනවා. මේකෙන් එන්න පුළුවන් නේද වාටින් දිදී? ඉදිරියේදී බලාපොරොත්තුෙන් ඉන්න මගේ නිර්මාණය දැන් එළිදක්වන්න මම ඉස්සරහට ඒ මගේ නිර්මාණත් එක්ක මම තව නිර්මාණ ඉස්සරහට මගේ කරගන්නක් තියෙනවා මේ මොහොත වෙද්දි චිත්‍රපටිය ලොකු චිත්‍රපටයක් සම්බන්ධතාවයක් වෙලා තිබෙනවා නැත්නම් ඉදිරියේ සම්බන්ධ වෙනවා මම කියන්නේ ඩීවිඩ් චිත්‍රපටින් නෙමෙයි පොල් හරහා දැන් ඒ කියන්නේ රංගපෑමෙන්ද රංගපෑමෙන් මොනව අංශකින්ද ඔව් රංගපෑමෙන් නම් පොඩි පොඩි චර්ත කරා දැන් මේ ද නිවුස් පේපර් එකෙත් පොඩි චර්ත කරා ඒකෙත් නිෂ්පාදන කියන්නේ නිෂ්පාදන අංශයේ වැඩ කරේ පාංශු කියලා සිනමාවේ විතරයි. ඒක තමයි සම්බන්ධතාවයක් තියෙන. මෙතනින් ඉදිරියට දැන් වාගේ නිර්මාණයක් කරගෙන යද්දි තවත් බලාපොරොත්තු මොනවද තිබෙන්නේ? ඉදිරියේ මෙන්න මේ ටිකම ජය ගන්න ඕන කලා ලෝකයේ.
මගේ දැන් එකම දැක්ම තමයි අධ්‍යක්ෂවරයෙක් කියන අවසානයේ එතෙන්ද යන ගමනේ තවත් මොනවද සම්පූර්ණ කරගන්න තියෙනවද මම තාම මේ ගැන හදහරනවා කවදාත් මම හිතන්නේ කිසිම දෙයක් හදාගෙන ඉවර කරගන්න බෑ ජීවිත කාලේ අපි හැම දෙයක්ම ඉගෙන ගන්න මේ මොහොතේ අපි යමක් ඉගෙන ගන්නවා ඉතින් මම ඉදිරියට හදාරනවා අදටත් හදාරනවා කෙනෙක් හිටියද ගුරුවරයෙක් හිටියද හදාරපේ කියන්නේ කලාමාධ්‍යයක් හෝ යම් කැමරා කරන්නේ නැත්නම් මොනවා හෝ දෙයක් ඉගෙන ගත්ත කෙනෙක්ද නැත්නම් තමාගේ අත්දැකීම් එක්කම ආපු ගමනක්ද මම මගේ ගමන තනියම මම කියන්නේ ඉගෙන ගත්ත දෙයක් නෑ මම හැමෝගෙම වැඩ කටයුතු කළා තමයි මේ සියල්ල ඉගෙන ගත්තේ ඒ කියන්නේ හැමෝ ටෙලිෆෝන් අස්ලු කරලා ඒ හැම කෙනාගෙම දේවල් අරගෙන තමයි මම මෙතන ඉන්නේ කියන්නේ කොහෙන් කොහෙන් හරි අපිට හම් වෙන පොඩ පොඩ ඉතින් ඒ හැම දෙයක්ම සම්බන්ධතා අනුව දෙය සිරු දෙය ලැබෙනවා ඔක්කොම ලැබෙනවා ඉතින් මම කාගෙවත් ඉගෙනගෙන නැහැ ඉගෙන ගත්තේ ගාමිණී හතරකම සර්ගේ විදි නැට්ටකෙන් තමයි පමණයි දැන් මේ ක්‍රීස්තරේ නවකයෙකුට මොකද්ද ඔයාලට කියන්න තියෙන්නේ රංගන ශිල්පියෙක් හෝ නිෂ්පාදකවරයෙක් කියන නැත්නම් සාහිත්‍යචරයෙක් හැටියට එන්න ඉන්නවා නම් මොකද්ද ඔයාලට කියන්න තියෙන්නේ උන්ට මෙහෙමයි තමන් කියන්නේ මම ගොඩක් අයට අත දීලා තිනවා ඒ අතර නිෂ්පාදන අංශයටත් ගොඩක් අයට අතේ තනම් දීලා තිනවා දැන් ඒ අය දැන් මගේ මට්ටමටම ඇවිල්ලා ඉන්න කීප දෙනෙකුත් ඉන්නවා බොහොම සතුටුයි මොකද කෙනෙක් අපි අත දීලා ආවොත් හරිම සතුටක් දැනෙනවා අලුතෙන් එන අයට කියන්නේ හැම දෙයක්ම හොඳින් අධ්‍යයනය කරන්න ඕන කලාව කියන්නේ හරි අවශ්‍යකින් එන්න පුළුවන් ගමනක් නෙමෙයි සමහර අවස්ථා තියෙයි තැනකට රැඳෙන්නේ ඒක දීර්ඝ කාලින වෙන්නේ නැහැ නේ දැන් සමහරක එනවා අද එනවා හෙට නැහැ ඒ කියන්නේ අර ආව කියා එහෙම නෙමෙයි සමහර දෙනෙක් තව දෙයක් ජනක ඔන්න අදාව පොඩ ජනප්‍රිය වාක්‍ය නාට්‍ය වල දාගෙන ඊට පස්සේ තමයි කවුරුත් අවශ්‍යත් නැහැ කාටවත් ගරු කරන්න දෙන්නේ නැහැ ප්‍රවීණයෝ කියන කෙනෙක් කවුරුත් වැඩ නැහැ හිතනවා ආ මම දැන් මෙගායක ඉන්නනේ මම තමයි කෙනා ඒක වැරදි වැටහීමක් ඒ ගමන කොතරද කෙලවර වෙන්නේ කියන එක උන් දන්නේ නැහැ අවසානයේ ඒක නාට්‍ය ගැන මට කියන්නේ මේ නාට්‍ය ගැන මට විවේචනය කරන්න බැහැ දැන් අපි හැමදේම වාසයි මම කියන්නේ රංගන ශිල්ප ශිල්පියන් ගැන ඉතින් අර නාට්‍ය ඒකට සාධාරණයක් ඉෂ්ට කරන්න නම් තමන් ඒ රංගනය හරියට කරන්න ඕන. ඒ කියන්නේ අධ්‍යයනය කරන්න ඕන. මම කියන්නේ දැන් නම කියනවා දැන් ඇවිල්ලා මේ දැන් අපි එන කාලේ ඕව නැහැ. කියන්නේ ගොඩක් අඩුයි. අවස්ථා අතට මේ වගේ ඉන්න අවස්ථාවක් නෑ. මේ වගේ මේ දෙලනාට මහා ප්‍රමාණයකුත් නෑ. හැබැයි දක්ෂතාව නැත්තම් එහෙම යන්න විදියකුත් නෑ. ඒ කාලේ එහෙම දෙයක් තිබුණා. ඒ කාලේ නෑ. දැන්ට තියෙනවා දැන් ඕනම කෙනෙක්ට ආවා ක්ලාස් කියන්නේ මේ පන්ති තියෙනවා. ඔය ඉගෙනගෙන හදාරන්න පුළුවන්. ඔවුන්ගේ හරහා දේවල් වලට යොමු වෙන්න පුළුවන්. ඒ රංගන කුසලතාවයන් තමන්ගේ තියෙන කියාවන් ඉස්සරහට අරගෙන ඒ හරහා ඒ වයින් යම් ගමනකට යන්න පුළුවන්. ඉතින් මං අලුත් අයට කියන්නේ එනවනම් කලානේ අපේ රංගනයට කොහෙන් හරි කියන්නේ ගුරුවරයෙක් යටතේ ඉගෙනගෙන හොඳ දැනුමක් අරගෙන ගමන සාර්ථකයි අනිත් එක කියන්න ඕන මේ ෂූටින් වලට ඇවිල්ලා අපි සාමාන්‍යයෙන් ටේක් 4-5 ගන්න බෑනේ ඒක එච්චර කාලෙක ගන්න බෑ ඉතින් මං කියන්නේ පළවෙනි ටේක් එකෙන්ම ගන්න පුළුවන් නම් අන්න එයා මත්තමකට ඇවිල්ලා ඉන්නවනම් අධ්‍යක්ෂවරයා අප අසතුරු වෙනවා මෙයාගේ දෙයක් කරගන්න පුළුවන් ඊට පස්සේ ඉදිරි නිර්මාණවලට යාව ගන්නවා ඉතින් ලැබෙන අවස්ථාව නිෂ්ප්‍රයෝජන ගන්න නම් අපි දක්ෂ වෙලා ඉන්න ඕනේ ඒකයි කොච්චර කාලයක් වුණත් කමක් නැහැ තමන් හොඳට ඉගෙන ගන්න හදාරලා ඒ රංගනය පිළිබඳ ඒ දේවල් ඉන්න සහ කිසිම නාට්‍යයකට මේකක් නෙවෙයි අපි කියන්නේ ප්‍රවීණයන්ට සලකන්න ඕන මොකද යම් තැනක ඉන්නලා උනුත් සෑම් දුක් ඉඳලා කැප කිරීම කළ මෙතෙන්ට ඇවිල්ලා ඉන්නේ ගරු කර යුතුමයි අනිත් දැන් අර දැන් ගොඩක් අය දැන් අර අලුත් පරපුරේ අය මම ඇත්තටම කියන්නේ මගේ මේ පෞගි දවසල නාට්‍යයක් අපි රූගත කරා ඒකේ මේ සුසිලා කොටින් එක තමයි හොදන්නේ නම කියපු ගමන් මම රූපේ මැවෙනවා හරි දාවුදියා කදී මම හොදන්නේ හරි නියතමානේ මොකද මේ කියන්න තියෙන දේ මූණට කියනවා සහ අත හිත දෙනවා දෙන්න පුළුවන් හැම වෙලාවෙම නමක
පොඩි නංගි කෙනෙක් ආවා අපේ ඩ්‍රාමකේ රඟපාන්න. ඒ නංගිට මේ සුසිරක් පැත්තට ගෙනිලා පුතේ ඕකන මේ මෙහෙම කරන්නවා මෙන්න මෙහෙම. ඔබ බයන්තු මෙහෙම මෙහෙම කරා. බයන්න මට ගහපන් ඕන දෙයක් කරා මම. ඒ සියලු ශක්තිය හතර ඇගේ නේ දෙක තමයි වෙන්නේ. හැබැයි ප්‍රවීණේ කැඩිටත් එයා නියමතරේ සමහර ප්‍රවීණියෝ අතින් දෙන්නේ නැහැ. දයාවතියක් අපේ දයාවතියක් එතන ඉන්නවා එකෙක්. ඒ වගේ ගොඩක් අය ඉන්නවා. එහෙම නැතුව නෙමෙයි. මේ ගොඩක් අය ඉන්නවා. ඉතින් මේ මම ඒ දැක්ක දේ මම කිව්වේ. ඉතින් ඒ ළමයාට මාර ශක්තියක් වුණා ඒක. හිතේ බය ඇරියා. ඒ ළමයා බය ආවේ ඇවිල්ලා ටේක් එක ගන්නකොට මම ඉතින් චක්‍රියක් දැන් අක්කා දැක්කම ඔව් නම් දරාපු පිරිසක් එක්කනේ මේ ඉන්න වෙලාව තියෙන්නේ. ඉතින් අක්කාගේ අර වොයිස් එක හඬත් එක්ක බය හිතෙනවා. කෑ ගහනවා වගේ සද්දයක් ඉතින් ආ චරිතයට ආවේසු වුණාම හරියටම ගන්න නිසා අර බලන් ඉන්න කෙනාටත් ඒක බයක් දැනෙනවා. ඉතින් මේ ඒ ළමයා පොඩ්ඩක් චකිතේ තිබ්බා මට මේක කරගන්න පුළුවන් වෙයිද කියලා. ඉතින් මමත් කතා කරලා ගියා නංගි බය නැතුව ඉන්න. ඊට පස්සේ අක්කයි අපි දෙන්නා කතා කරලා අක්කා කියලා දුන්නා හරියටම පුතේ මෙන්න මේකයි වෙන්න ඕන කියලා. ඊට පස්සේ ඒ ළමයා හොඳට කරා. වැඩේ කෝ මේ අන්න ඒ වගේ ඉතින් ප්‍රවීණත් එක්ක අපි ප්‍රවීණයන්ගෙන් ගන්න දේවල් අපිට ගොඩක් තියෙනවා. ඔවුන් බලෙන් ලබා දෙන අපි මේ ඔවුන්ට ගරු කරන්න ඕන. මොකද ඒ කෙනෙක් දැක්කම ඔවුන් දන්නා මෙයාට දෙයක් දෙන්න පුළුවන්ද වැඩිද? මෙයා අවශ්‍ය නැද්ද කියලා දැන් එයාලා දැක්කම දන්නවා. මේ චරිත දැක්කම දන්නවා. ඔව්. සසින්ගේ වැදුර ආයච්චන. ඉතින් ප්‍රවීණයන්ට ගරු කිරීම ගැන ඉතින් තවත් කාලයක් තියෙනවා. හොඳ කෙනෙක් ලැබෙන්න ඉතින් අනිවාර්යෙන් ගරු කිරීමක් ඇතුව යාරු. ඉදිරි කටයුතු කොහොමද සැලසුම් කරගෙන යන්නේ? අධ්‍යාපනයයි මේ රංගනයයි එක්ක. දෙකම සමබරව ගෙන යන්න ඕනේ. අධ්‍යාපන කටයුතු කරන ලාට ඒවා රංගන කටයුතු කරන ලාට ඒ විදිහට අරගෙන යන්න ඕනි. අනිවාර්ය මේ දේ සියල්ලම සිද්ධ වෙනවා. නැත්තම් ගුරුවරුන් විදුහල්පතිවරුන්ගෙන් පවා සැලසීමක් ලැබෙන්නේ නැහැ. යන්න දෙන්නේ නැහැ. අනවශ්‍ය දේවල් කරන්න ගියොත් ඒක හැම කෙනෙක්ම මතක තියාගන්න. බලන් ඉන්න හැම මාස හිතේ රඟපාන්න ඕන. හැබැයි හරි විදිහටයි ඒ දේ කරන්න ඕන. ඉදිරි ගමන් මාර්ගයේදී මෙන්න මේ වගේ චර්ත කරන්න ඕනකම ගොඩක් චර්ත තියෙනකල හැම චර්තයක්ම කැමති. අද දවසේ ගැන මොකද හිතෙන්නේ? හරි දේ ටීවී මේ මතක මන්දිර ගැන. අද දවස හොඳයි. මතක මන්දිර වැඩසටහන ගැන හොඳයි. ඒ කියන්නේ අපි වගේ ශේෂ්ත්‍රයට අලුතෙන් එන අය මිනිස්සුන්ට හඳුන්වලා දෙන්න මේ වගේ වැඩසටහනක් තියෙන එක ගැන සතුටුයි. හැම දෙයක්ම හරි දේ ටීවී එකේ කියලා මතක මන්දිර තුන චමිල්ලා ඇත් වෙනවා. අපි හිතන හැමෝටම අපිව අමතලා ඕනෝන් සම්බන්ධ වෙන්න පුළුවන්. පුවත්පත් පැත්තරත් එහෙම සම්බන්ධයක් තිබුණා. කියවන්න එහෙම කැමතියිද? පුවත්පත් කියවන්න කැමතියි. නමක් මතක් කරොත් ආටිකල් ලියන්න ගොඩක් ආසයි. දැන් ලියාගෙන යනවද මොනවා හරි? පාසල් පුවත්පත්වල يعني තියෙන පාසල් ලිපි ලියනවනේ ඔය මේ. දැන් පළ වෙලා තිබෙනවද? ඔබගේ නිර්මාණ නැත්නම් ඉදිරියේ පළ කරන්න ඉඳලා. මම පද්ද නිර්මාණ කරන්න පුළුවන්. ඒ වගේ එකක් නම් පළ වෙලා තියෙනවා. කලාපෙන් පළවෙනි තැන හම්බ වෙලා. ආටිකල් නම් පළ වෙලා නැහැ. ඔබ මෙතේ කාපු ගමන් මගේ කවුරුන්ට හෝ ඉන්න නම් දෙමාපියන් වගේ මට හිත දීපු. මෙන්න මේක මොහොතක් කරගන්න සියලුම දෙනාට. පාසලේ වගේම සමාජයේ ඔවුන් හැමෝටම ස්තුති කරන මේක වෙලාවක් කරගන්න. මුලින්ම අම්මටයි තාත්තටයි ඒ වගේම ආච්චි අම්මට උදව් කරපු හැමෝටම පාසලේ ගුරුවරුන්ට මේ ශේෂ්ත්‍රයට ආවට පස්සේ උදව් කරපු හැමෝටමයි විශේෂයෙන්ම ජනකා අයියට හැමෝටම ස්තුතිවන්ත වෙනවා. වචනකින් හරි උදව් කරාට යාළුවොත් මතක් කරන්න ඕනි. එයාලත් ගොඩක් විරිගන්නනවා මේක දිගටම කරගෙන යන්න කියලා. ප්‍රතිචාර දෙනවා. කොහොමද යාළුවන්ගෙන් ලැබෙන ප්‍රතිචාර? මේ ප්‍රතිචාර ගොඩක් හොඳයි. ඒ ප්‍රතිචාර හින්ද තමයි මේක තවත් කරගෙන යන්න ආසාවක් ඇති වෙන්නේ. ඉතින් යාළුවත් මතක් කරන්න ඕනේ. ජනක මොකද හිතෙන්නේ අද මතක මන්දිර සහ මේ හෘදේ ටීවී එක ගැන? මට කීපවට කතා කරා මේ වැඩසටහන දෙන්නේ කියලා. ඉතින් අර මගේ වැඩත් එක්ක සම්බන්ධ වෙන්න බැරුවද? බැරුණා. ඇත්තටම හොඳයි. මොකද අපි තිරෙන් පිටිපස්සෙන් ආයේ. ඉතින් ගොඩක් අය අපිව දන්නේ නැහැ. නම් විතරයි දකින්න ගොඩක් කලාවයි. ඉතින් හෘදේ ටීවී වැඩසටහන ටීවී නාලිකාව මතක මන්දිර තුලින් තමයි අපි හැම දිනටම අවස්ථාව දෙන්නේ. මතක මන්දිර වැඩසටහනේ මේ කරන්නා වූ කාර්යය ගොඩක් මම හිතන්නේ ගොඩක් උසස්. මොකද අර නවකයන්ට සහ මේ අපි වගේ තිරේ පිටිපස්සේ අය මේ වගේ යදාගෙන කරන වැඩසටහන මිනිසුන් අතරට අපි කවුද කියලා මොනවද කරන්න කියලා يعني ප්‍රේක්ෂකයන්ට යනවා. ඒක ගොඩක් වටිනවා. ඉතින් ගොඩක්ම ස්තුතිවන්ත වෙනවා මේ නාලිකාවේ අධ්‍යක්ෂකතුමාට සහ අනිත් කාර්ය මණ්ඩලයට සහ කමිලයි ඔබටත් ගොඩක් ස්තුතියි මේ අවස්ථාව ලබා දුන්නට මට. මේ
නැවතත් මම දෙයක් මතක් කරනවා ජීවිත ගමනේ පාසල් ගමනේ වගේම අතීත දීපුමේ කලාවේදී කවුරුන හෝ ඉන්නවා සත්නි වගේ මේක අවස්ථාව කරගෙන උන්ට ගෞරවයක් ලෙස උන්ව සිහිපත් කරා. මුලින්ම ආද දෙමාපිය තමයි අපේ හයියම එතනින් පටන් ගමු. ඔව් මුලින්ම මම මට මේ ගමනට හයියක් උනේ මුලින් දෙමාපියව සහ මගේ යාළුවා මම මොහන් දේශප්‍රිය ඒ වගේම දැනට මගේ මේ ගමන් මගට ශක්තියක් ගොඩක් ශක්තියක් වෙන්නේ මගේ කටයුතු සාර්ථකව කරගන්න මට ධෛර්යය වෙන්නේ මේ හංසි. ඉතින් ඇය ගොඩක් මං ගැන හොයලා බලලා ඒ මට සහයෝගය දෙනවා මේ වැඩ කටයුතු වලට. මට බෑ කියලා මම මට බෑ කියනකොට එයා තමයි ඒක නෑ ඔක කරන්න පුළුවන් මෙහෙම මෙහෙම කරමු කරමු මොකද ධෛර්යයක් වෙනවා. ඔව් දැන් මොකද අපි දෙන්නම එකතු වෙලා කරන ප්‍රෝග්‍රෑම් එක. ඒ කියන්නේ රෙදිරයක් වගේ වැඩසටහනක් කරනවා ඩාන්සින් ළඟදී එහි පැවැත්වෙනවද? ඔව් අපි ආයි කොරෝනා නිසා මතක් කරන බලන් ඉඳලා පොඩ්ඩක් මතක් කරන්නේ කොරෝනා නිසා අපි ඒක කල් දැම්මා. තාම අගෝස්තුවෙන් පස්සේ නැවත ඉදිරිපත් කිරීම කරන්න හිතාගෙන ඉන්නවා. එහෙම කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිර්මාණ එළි ඉදිරියේදී එළි දක්වන අපි සරසම් දැන් සකස් කරලා තුන්පත් සකස් කරලා යනවා. ඉතින් මේ සියල්ලම සිද්ධලා ඉතින් ලස්සනම හෝරාවක අවසාන විනිත්තු කීපෙරම ඇවිත් තියෙනවා. ඉතින් ආවට බොහොමත් ස්තුතියි අපේ මතක මන්දිරතුලින් මතකයේ බෙදාගත්ත මේ සියල්ලම සිද්ධියට හෘද ටීවී ගාල්ල කාර්යාලය අබේසිරිලි බඩු මාළිගයේ උඩුමහල ලබතුව ගාල්ල දුරකථන මතක් කරලා 0777 321 3969 දුරකථන මතක් කරලා 0777 321 3969 වලට හැම දෙයක් මේ සියලුම ප්‍රෝග්‍රෑම් එනත් අපි වැඩසටහන් YouTube channel ඔසේද නරඹන්න පුළුවන් subscribe කරලා. ඉතින් ඉදිරියේදී POTV අංක 123 හෘද ටීවී තුලින් සියල්ලම බලන්නත් පුළුවන්. මේ මතක මන්දිර වගේම අපගේ හෘද ටීවී සියලුම වැඩසටහන් අද අපිට ඒ සම්බන්ධන ජනකරත් ආයුබෝවන් සතින්දත් ආයුබෝවන් කියලා. ඉතින් මේ වගේම ලස්සන මතකයන් අරගෙන ආයෙත් එන අදහසින් ඔබෙන් සමු ගන්නවා ආයුබෝවන්.